ප්‍රකාශ තිතාව සාර්ථක වෙන අවස්ථාව. දේශපාලන කරගෙන ඇටියට ආවමංගල අවස්ථාව රෝහලක සම්බන්ධ වෙලා ಗುಣකතර කරලා තිබ්බට වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙක්ගේ වෙනත් පක්ෂයක දේශපාලනයෙක්ගේ ආවමංගලයකදී ಗುಣකතරයක් මම විසින් කරන පළවෙනි අවස්ථාව. අපි ජාතික ජනබලයේ හැටියට තීන්දුව කළා වර්ගීකරණයක් තමයි සමහරු මහජන සේවාව ඉදිරියට කරගෙන යන දේශපාලනය. ඒ බොහොම සීමිතයි. ගුරු සේවයේ හලාවේ මාධ්‍යයේ ඉඳලා මහජන සේවය කරන අතරව දේශපාලනයත් එක්ක එහෙම මාධ්‍යයක් කියලා කියන දේශපාලනය කරනයි. තවුරුසක් ඉන්නවා දේශපාලන ප්‍රයත්නෙදී මහජන සේවාව කරනයි. ඒගොල්ලෝ ගොඩයි විශාලයි ප්‍රමාණය. මම පාලිතව දකින්නේ අර පළවෙනි වර්ගයේ පළවෙනි කැටගරි කෙනෙක් හැටියට. ඔහුගේ ජීවිතයේ තිබුණේ මහජන සේවය, ජනතාවට සේවය කිරීම, දේශපාලනය තෝරගත්තේ වෙන්නේ. ඔහුට මන්ත්‍රීකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් වැදගත් තුනේ ඒ මහජන සේවාව විදිහට කරගෙන යන නිසා වෙන දෙයකට නෙවෙයි. ඔහු දේශපාලනයෙන් තමන්ගේ પરම්පරාව ගොඩනගන්න හෝ තමන්ට දේවල ගොඩනගන්න කටයුතු කරනවා වෙනුවට ඔහු මහජනතාවගේ හදවතේ ඉතාම ගැඹුරු තැනක මුද්‍රා තියෙනවා. මියගිය දේශපාලනඥයෙක් වෙනුවෙන් මෙතන සහභාගී වෙලා ඉන්න ඔබ මොමනක් නෙවෙයි, මේ රටේ අස්සක් මුල්ලක් නැරෙ ඉන්න ජනතාව ශෝකයට පත් වෙන්නේ අන්නේ කෙනසයි. මම දන්නවා මෙතන ඉන්නවා ලක්ෂ ගණන් වියදම් කරලා හදිස්සියේ ටිකට් එක අරගෙන යුරෝපේ ඉඳලා මේ අවමංගලයට සහභාගී වෙච්ච අය. ඒක තමයි පාලිත ඉතුරු කරගත්ත දේ. ඒ වගේම පාලිත කවදාවත් තමන්ගේ දේශපාලනයට ජාතිවාදී කෙනෙකු කරත්තේ නැහැ. ඉතාම දුෂ්කර අවස්ථාවලදී ඔහු ජාතිවාදී ප්‍රතික්ෂේප කරන්නේ. එනිසා අපේ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව, අපේ දෙමළ ජනතාව පාලිත ආදරය කළා. පාලිත දේශපාලනය කරේ සජාතික පක්ෂය. මට මතකයි 2010 වූ බන්දනාගාර ගත වෙලා ඉන්නකොට මට අවස්ථාවක් ලැබුණා උමුණ ගෙහින්. ඒ වෙලාවෙත් ඔහුගේ මතයේ තිබුණ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නිසා එතන එළියට එන්න නෙවෙයි. ආත දේශපාලනය කරමින් හිටියේ යම්කිසි ආකාරයක ප්‍රභූ දෘෂ්ටිවාදයක් ඇතුළේ වුණාට පාලිත මම හිතන්නේ දෘෂ්ටිවාදයක් පිළිගියේ. ඔහු හැමතිස්සම නිර්ප්‍රභූ දේශපාලනය කරේ කටයුතු කරන්නේ. ඒක නිසා ඔහුට ගොඩක් දේශපාලන ભેද තිබුණේ නෑ. ඊසරේ 2020 මහාගති වර්ණයේදී කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මන්ත්‍රීවරු අතරින් පාලිත රත් මටත් පාර්ලිමේන්තු යන වරමයි. සමහර විට එහෙම පාර්ලිමේන්තු යන්න බැරි වෙච්ච අය හිත හදාගන්න මමත් කියන එයත් කියන කියලා හිතන්න පුළුවන්කම තිබුණා. නමුත් මම දන්නවා පාලිත මාධ්‍ය ඉස්සරහ නෙවෙයි මුලින්ම තමන්ගේ හිතවතුන්ට ඊට පස්සේ මාධ්‍යයට කියපු කතාවක් තිබුණා. මම පාර්ලිමේන්තු ගියේ නැති එක නෙවෙයි දුක, නලින්ද පාර්ලිමේන්තු ගියේ නැති එක කියලා. මම හිතන්නේ තමන්ගේ පක්ෂ කෙනෙක්වත් එහෙම කියයි කියලා හිතන්න අමාරුයි. පාලිත එහෙම කිව්වා. මුලදී මම මේ කතාව විශ්වාස කරේ නැහැ ඇත්තට. හැබැයි ਉਹ පත්තර වලට, මාධ්‍ය වලට, YouTube වලට කියනකොට මට පුදුම වුණා. එහෙම කෙනෙක් අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරාද කියලා. පාලිත ගැන එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් මේ වගේ වියෝජනයක අපි කාටවත් සංවේදනය කරන්න. හැබැයි මම හිතනවා දේශපාලනය කරපු 20 වෙනි කාලයක් තුළ ඔහු තමන්ට කරන්න පුළුවන් දේවල් කරා. පාලිත දැනගෙන හිටියා තමන්ට දේශපාලනය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ නිසා තමයි ඔහු පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ කටයුතු අත තියන්නේ නැතුව තමන්ට පුළුවන් මේ මහජන සේවයේ උපරිම කරුණු සාකරමින් සිටියේ.
ඒ නිසා මට පාලිත හම්බෙච්ච හැම වෙලාවකම මම දන්නවා සමහර විට ඔහුගේ පක්ෂයේ අයටත් වඩා වැඩි ලෙංගතුකම පාලිත මං කිරණ දැක්කෝයි කියලා මට නිර්භය කියන්න පුළුවන්. එහෙම චරිතයක් තමයි අද අපි සමගින යන්නේ. මං හිතනවා පාලිත කෙනෙක් ආයෙ හදන්න බෑ. පාලිත පාලිතමයි. ඒ අඩුව පුරවනවා කියලා එකක් නැහැ. මොකද ඔහුගේ ජීවිතය 1995 96 යන අපි දන්න පාලිතම තමයි දේශපාලනයෙන් ඉස්සරහට ඒ කටයුතු කරගෙන ගිය ජනතාව වෙන්නේ. ඒ නිසා අපි කවුරු කවුරුත් එකතු වෙලා ඔහු එක්පැත්තකින් කරපු මේ මහජන සේවාව සම්පූර්ණ කරන කටයුතු කරනවා නිසා තනි කෙනෙක් හදන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොනතරම් අනුපාතයක් වුණත් මම කියන්නේ ප්‍රබන්ධ මිනිස්සු ගොඩක් ඉන්න ලෝකයක පාලිත ඇත්තම නේ. ඇත්ත මිනිස්සු අතර අනුපාත සිද්ධ වෙනවා. ඇත්ත මිනිස්සු කළුයි, ඇත්ත මිනිස්සු සුදුයි, ඇත්ත මිනිස්සු හොඳයි, ඇත්ත මිනිස්සු නරකයි. ඒ ගතිගුණ මිශ්‍රණයක් තමයි අපි කාය කාලේ තියෙන්නේ. එහෙම කෙනෙක් හදන්න සමගින යනවා. ඉතින් මේ වෙලාවේදී මම හිතනවා අපි කවුරු කවුරුත් අපේ හදවතින් අපිට දක්වන්න පුළුවන් ඉහළම ගෞරවයට දක්වමින් ඉන්නේ. අපේ ආත්ම අනුකූල හැටියට උඩ නිවන් සුව ප්‍රාර්ථනා කර අතරේ යලිත් වතාවක් ජාතික ජන බලවේගය ලෙස අපගේ සාත්‍යශීල සංගමය ඒ පෞලේ සියලු දෙනාට උදව් කරනවා. බොහොම ස්තුතියි. Yeah, I'll